දකින්න පුළුවන් අපි රූපය විනිවිද දකින්නවා අපි වේදනා විනිවිද දකින්නවා අපි මේ සංස්කාර සංඥා විනිවිද දකින්නවා එහෙම දකිත් එයාට පුළුවන් පස්සේ ළඟදී නැවතිලා ඉන්න තේන්න පස්සේ ළඟදී නැවතිලා ඉන්න කොහොමද පස්සේ ළඟදී යන්නේ නැවතින්නේ දැක්කා කියන තැන යන නවතිනවා ඇසුනා කියන තැන යන නවතිනවා දැනුනා කියන තැන එතන ඒක නවතින නම් එයාට අනිවාර්යයෙන්ම සම්මා සමාධිමත් එකක් තියෙන්නේ එහෙම නැත්නම් එයාට ඒක කරන්න බැහැ එහෙනම් අපි සායනා සේම කියන හැම සිස්ටම් එකක් अनित्य රූපස්කන්ධය ඇතුලෙන් සකස් වෙන උදාමතාවය කියලා දකින්නේ නැහැ. කියන අපේ කියන්නේ දෙදිනදා වැඩ කරන කොට සායනත් අපි කියන අපි අර හේතුළු ස්ථිරෙන් අපි හැමදෙස්සම අතීතේ හරි අනාගතේ හරි ජීවත් වෙනවා නේද අපි අර හේතුළු හිත පිහිටුවන්න කියලා කියනවානේ දැන් ඒක ධර්ම මාර්ගයක්ද කියනවා. කියන අපිට ඇත්තට මේක අපි අතින් කියන මොහොතකට උත්සාහ කරත් ඒක වෙන්නේ නැහැ නේද සායනත්. ඒ කියන්නේ අපි එක්ක අතීත පංච උපාදාන ස්කන්ධය කෙරේ හිතනවා නැත්නම් අනාගත පංච උපාදාන ස්කන්ධය කෙරෙහි සිහින දකින්න එක්ක වර්තමාන පංච උපාදාන ස්කන්ධයට බැඳිලා ජීවත් වෙනවා. තේන්න ඔය තුන තුල අපි ඉන්නේ. ඒ ඔය තුන තුල අපි තාම ඉන්නේ ඇයි අපි මේ පංච උපාදාන ස්කන්ධේ තාම විනිවිද දකින්නේ නැහැ. අපි තාම පංච උපාදාන ස්කන්ධේ විනිවිද දකින්නේ නැත්තේ ඇයි ඊට අදාළ සම්මා සමාධිමත් හිතක් අපිට නැහැ. ඒකේ සම්මා සමාධිමත් හිත ඇති කරගත්තට බුදුපස්සේ බුදුරයන් වහන්සේ කියනවා අතීත පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න කියලා. තේන්න අතීත අතීතයේ තිබුණා වූ රූපස්කන්ධය අනිත්‍යභාවය අතීතයේ තිබුණා වූ වේදනාස්කන්ධය අනිත්‍යභාවය ඒක අතීත පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධයට බැඳෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතර අතීත පංච උපාදානස්කන්ධයට නොබැඳෙන කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධයට නොබැඳෙන කෙනා අනාගත පංච උපාදානස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ. ඉතින් එහෙ වෙන්නේ තේ සම්මා සමාධිමත් සිත තමයි දෙන්නේ මොකද බලන්න.